නොසිතූ ලෙස දිලිනිගේ හිස ගැන පොලිසියගත් තීරණේ සම්පූර්ණ විස්තරය මෙන්න. කොළඹ වේල වීදියේ ප්‍රදේශයේ ගමන් මල්ලක බහාති වූ 37 වැනි දිලිනි යශෝදා නැවති අවිවාහක තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂක පෙම්වතා හංගවැල්ල හෝටල් කාමරයක දින ගණනාවක් රැඳී සිටිමින් ඇයත් සමග කාලය ගත කළේ මෙවන් අපරාධයක් සිදු කරන්නට සිතාගෙන නම් නොවෙන්නට ඇති. නමුත් මෙම උප පොලිස් පරීක්ෂක පෙම්වතා අවිවාහක තරුණියක් විදිහට ඇය ඉදිරියේ හැසිරෙන්නට වූයේ තම නිවසේ බිරිඳකුත් දරුවන් දෙදෙනෙකුත් නොමැත්තාසේය. දිලිනි ප්‍රේමසිරිට අප්පච්චි කියා ඇමතුවේ ප්‍රේමසිරි දිලිනිට දෝනි කියා ඇමතුවේ ඔවුන් දෙදෙනා අතර සංසාරගත බැඳීමක හිමිකම් කියා පාන්නාක් මෙනි. නමුත් නොසිතූ ලෙස ආරවුලක් දුරද ගිය යෑමෙන් දිලිනිට සිදු වූයේ ප්‍රේමසිරිගේ අතින් මැරුම්කා තමාගේ හිසවත් නැතුව අවසන් ගමන් යන්නටය. දින ගණනාවක් ඇයගේ හිස සොයා මෙහිම් ක්‍රියාත්මක කළත් එය සාර්ථක වූයේ නැත. මේ අතර තරුණියගේ හිස කොටස සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාග කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි බව පොලිසිය සඳහන් කළේය. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම සිද්ධියේ ඝාතකයා ජීවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් මෙම නඩු කටයුතු අවසන් වන බවයි.